පරිවජනා පාතබ්බා. අතියාසව පරිවජනා පාතබ්බා. ඒ කියුවේ මේ දුරු කිරීමෙන්. ඒ කියන්නේ පින්වත්නි ඒ අධ්‍යක්ීමෙන් ඈත් වෙන්න වෙනවා. අපි හිතමු ඔබේ හිතට හැමදාම කෙලෙස් උපදිනවා. ඔබේ වැඩපලේ ඉන්න මිනිස්සෙක් ඒ මිනිස්සයා උදේට ඔබට හැමදාම රවණමක් ගොරවනවා. එයා බණිනෙහිඳ ඔබට කෙලෙස් උපදිනවා. මොනවද? තරහ එනවා. දැන් මොකද කරන්නේ? ඔබ බලනවා මේක ඔබට ඒක මේ පුරවන්ද කියලා අදිවාසනා පහතක් භාවිතයට දුරු කරගන්න බැයි නම් පරිවජනා පහතම මොකද? ආයතනෙ මාරු කරන්න බැරුවා. ස්ථානය අයින් කරගත්තා. තමන්ට නිතර කෙලෙස් උපදින තැනක් තියෙනවා නම් කෙලෙස් උපදින අත්දැකීමක් කොච්චරවත් මුණ ගැහෙනවා නම් ඒ අත්දැකීමෙන් ඈත් වෙන එක. ඒක ඇහැටද කනටද නහයටද දිවට ශරීරයටද කියලා නෑ. ඉන්ද්‍රියන් පහටම නිතර කෙලෙස් උපදින සිද්ධියක් මුණ ගැහෙනවා නම් ඒක ඉවසීමෙන් දරාගෙන පාලනය කරගන්න බැයි නම් හොඳම දේ එතනින් ඉවත් වෙන එකයි.